අද ඔබට ඉතා අසුබදායක ආරංචියක් කියන්න කැමතියි. ඔබ හිතන් ඉන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න හැබැයි අධ්‍යාපනය හදාරන්න මොන කියලා. නෑ ඔබට රැකියාවන තිය අවස්ථාව ලබා ගන්න පුළුවන්. රැකියාව වීසා ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔබ දන්නවද ලංකාවේ කාර්මික අධ්‍යාපනවලින් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් හට එහෙම නැත්නම් ඒ ශිෂ්‍යයෝ යම්කිසි රැකියාව පුහුණුවක් ලැබුවට පස්සේ ඔස්ට්‍රේලියාවේ PR එකක් ලබා ගැනීම හැකියාවක් තිබෙන බව ඔබ සිතා හිටින්නේ නැති ऑस्ट्रेलियन पीआर का गन पुलवा हिन्ने होते तो मैं विश्वविद्यालय का अध्यापन एक हजार मास्टर का कुआं गति न किंतु क्या नहीं लांग ऑस्ट्रेलिया वाटा सब आवश्यकता आवे थी ने लांग का वे कार्मिक अध्यापन इलिंग हजार को शिष्य ओंग तो मैं कार्मांत दिउन किरी मटा आवश्यकता थी ने उपर धर्मा मैथ के दिया तो इस लाती न देशपाल न तात्य तक චීනින් බහන්ඩ ආනයනය කිරීම බොහෝදුරට සීමා වෙලා තියෙනවා. ඒක හින්දා සමහර රටවලට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ රටේම නිෂ්පාදනය වැඩි කරන්න. ඕස්ට්‍රේලියාවේ පළාත් හතක් තියෙනවා. එක පළාතක් ශ්‍රී ලංකාවට වඩා සියගණනක් විශාලයි. මෙම පළාත් දියුණු කිරීමට ඒ පළාත්වලට හැකියාව ලැබිලා තියෙනවා මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය කරන ශ්‍රමිකයන්ව එහෙට ගෙනවා ගැනීමට. මේ සඳහා ඔබගේ සුදුසුකම් බලලා ඔබට ආරාධනා කරනවා එම පළාත් විසින්. ඔබ ओबके सुदुष्काम अनु ओबके आयुधुम पात्रया क्या आयुधु इटर ओंगिंग इल्लुम पात्रया क्लबागिनी में है क्या वाकले पिना मैं इल्लुम पात्रया थी बनो ओबटे इताले सिंग ऑस्ट्रेलिया वटे आ रक्या वीसे का क्लबागिनी अनु या में है क्या वाकले पिना मैं रक्या वीसे के टक्या ने हार्सिया अनु सब क्लास हार्सिया अनु में क्या हार्सिया अनु एक वीसे के आटे ओबो ऑस्ट्रेलिया वटे गिही एदी रक्या वाकोया करना पुलवा समान पलात किए ना නැ ඔබට ජොබ් එකක් තිබ්බොත් විතරයි වීසා එක දෙන්න පුළුවන් කියලා. එහෙනම් හැබැයි බොහෝ බලක් කියනවා ඔබට අවස්ථාව දෙන්න කැමති ඒ රටට පැමිණෙන්න ඊට පස්සේ රැකියාවක් හොයාගන්න කියලා. ඔබටත් ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් විශාල බෙනිෆිට් එකක් ලැබෙනවා. මේ මේ අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න. මා කැමති ඕස්ට්‍රේලියාවේ පළාත් 7ටම අපේ ශ්‍රී ලාංකිකයෝ බොහෝ දිනක් වැඩ කරනවාට. ඒ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් උපරිම ආකාරයෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා මේක උපරිම ප්‍රයෝජනය ගන්න ලෙස මම ඔබගෙන් ආරාධනා කරනවා. ඔබට යම් කිසි විදිහක මේක ඔබට තනියෙන් ඇප්ලයි කර ගැනීමට නොහැකියාවක් තිබෙනවා නම් ඔබ අප ආයතනයේ මේ දාලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකට ඔබගේ CV එක ඊමේල් කරන්න. එතකොට මගේ ආයතනයේත් එක්ක වැඩ කරනවා ඕස්ට්‍රේලියානු මාර රෙජිස්ටර් නීතිඥව 4 දෙනෙක්. ඔවුන් සමග අපි මේ ඔබගේ CV එක සාකච්ඡා කරලා බලන්න. ඔවුන් ඔබට කරන්න පුළුවන් ද බැයිද කියන එක දන්වයි. එම නිසා ඔබට කරන්න පුළුවන් නම් ඔබගේ වීසා එක ඒකට අවශ්‍ය කරන ආයුධ පත්‍ර යොමු කිරීම ඒ නීතිඥ කතා කිරීමට අපිට හැකියාවක් තියෙනවා ඔබට අවස්ථාවක් ලබා දෙන්න. ඒක හින්දා ඔබ මෙය තා පැහැදිලිව දකින්න. ඔබට IELTS 6 තියෙනවා කියන්නේ ඔබට ඉංග්‍රීසි භාෂාවේ හොඳ නිපුණතාවයක් තිබෙනවා. නිපුණතාවයක් තිබෙනවා නම් ඔබට කිසිදු අතරමැදියකින් තොරව ඔබට මේක තනියුත් කරගන්න පුළුවන්. ඕස්ට්‍රේලියානු රජයේ වෙබ්සයිට් පාවිච්චි කරන ලෙස මම ඔබට කියනවා. ඒ වෙන නිවර්ති තොරතුරු ඔබ අහගා. ඒ වගේම පළාත් 7 තියෙන වෙනම වෙබ්සයිට් තියෙනවා. ඒවත් බලන්න. මෙම වලින් ගන්නා කාරණා හරියට තීරණය කරලා බලන්න ඔබට ගැළපෙනවා කියලා. මේවා කාලෙන් කාලට වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන්ද ඒ ගැන හොඳ පරීක්ෂාවකින් කර. මේක ඔබ තනියෙන් පරීක්ෂා කර බලන නිසා ඉලා සිග්නාතර මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ලෙස උපරිම දායකත්වයක් ඕස්ට්‍රේලියාවට ලබා දීමෙන් ඒකෙන් බෙනිෆිට් එකක් ඔබටත් අපේ රටටත් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මෙම කාර්යයේදී ඉතා උනන්දුවෙන් වැඩ කරන්න විශ්වාසය. මේ දවස්වල කොවිඩ් ප්‍රශ්න නිසා යාපොට් වහලා තිබුණත් සෑමදාම වහලා තියෙන්නේ බොහෝ ළඟදි මේක විවෘත කරයි. විවෘත කරපුවම ඔබගේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න පුළුවන් කමන්න ලැබෙනවා. දැන් අපි බලමු වීසා සබ් ක්ලාස් 491 කියන්නේ මොකක්ද කියලා. මේක වර්ක් වීසා එකක්. මේ වීසා එකේ නම තමයි ස්කිල්ඩ් වර්ක් රීජනල් වීසා එක. එහෙම නැත්නම් ස්කිල්ඩ් වර්ක් ප්‍රොවින්ෂල් වීසා එක. මේ වීසා එක අවුරුදු 5ක් වලංගුයි. හැබැයි මේ වීසා එක කැන්සල් වුණාට පස්සේ ඔයාට ඒක එක්ස්ටෙන්ඩ් කරන්න බෑ. ඔයාට අලුතෙන් වීසා එකකට ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා. මේ වීසා එක ලබා ගැනීම මගින් ඔයා තෝරගත්තු රීජනල් ඒරියා එකක ජීවත් වෙමින් රැකියාව කරන්න සහ ඉගෙනුම ලබන්න ඔයාට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම වීසා එකේ වලංගු කාලය තුර
ඔයාට ඕන තරම් ඔස්ට්‍රේලියාව වලින් එළියට යන්න සහ ආපහු ඔස්ට්‍රේලියාව වලට එන්නත් හැකියාව තියෙනවා. 491 වීසා එකේ වැදගත්ම දේ තමයි ඔයා මේ වීසා එක ලබාගෙන අවුරුදු 3කින් පස්සේ ඔයාට PR එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම PR එක සඳහා ඇප්ලයි කරන නම් ඔයා 491 වීසා එක යටතේ රැකියාව කරන වසර 3 තුල වාර්ෂික ආදායම ඔස්ට්‍රේලියන් ඩොලර් 53900ක් උපයලා තියෙන්න ඕනේ. ඇත්තටම මේක ලොකු මුදලක් වගේ පෙනුනට ඒක ඔස්ට්‍රේලියාවේ සැලරිස් වලින් ගත්තොත් මධ්‍යගයක් තමයි වෙන්නේ. ඒක නිසා මේ ගාන ඔයාලට achieve කරගන්න පුළුවන්. සබ් ක්ලාස් 491 වීසා එක apply කරන්න ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි family එකෙන් sponsorship එකක් ගන්න එක. දෙවෙනි ක්‍රමය තමයි state nomination එකක් ලබා ගන්න එක. මේ ක්‍රම දෙකෙන් කොයි එකෙන් apply කරත් ඔයාට bonus points 15ක් මේ සඳහා ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ point test එකේ points 65න් ඔයා හොයා ගන්න ඕනේ points 50ක් විතරයි. 491 එකට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවද කියලා බැලුවොත් මුලින්ම ඔයාගේ වයස අවුරුදු 45ට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ වයස 45ට වැඩි නම් මේ visa එක apply කරන්න බෑ. Australian skilled occupation list එකට අදාළ job එකක් සහ ඒ job එකට අදාළ skill assessment එකක් ඔයා ලබා ගන්න ඕනේ. IELTS overall points 6ක්වත් තියෙන්න ඕනේ. Overall points 6ක්වත් එහෙම නැත්නම් competent English මට්ටමට නැත්නම් ඔයාට මේ visa එක apply කරන්න හැකියාවක් නැහැ. ඒ වගේම point test එකෙන් අවම ලකුණු 65ක් ලබා ගන්න ඕනේ. මේ ලකුණු 65 ලබා ගන්න වෙන්නේ ඔයාට අර state nomination එකකින් හරි family sponsorship එකකින් හරි ලැබෙන bonus points 15ත් එක්ක නිසා මම කලින් කිව්වා වගේ ඔයා ලබා ගන්න ඕනේ තවත් ලකුණු 50ක් විතරයි. Family sponsorship එකක් හරි state invitation එකක් හරි ඔයාට තියෙන්න ඕනේ. ඒ ක්‍රම දෙකෙන් හැරව මේ වීසා එක ඇප්ලයි කරන්න බෑ. අපි මුලින්ම බලමු ෆැමිලි ස්පොන්සර්ෂිප් එකක් මගින් මේක ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. මම මුලින් කිව්වා වගේ මේ ක්‍රමෙදිත් ඔයාට බෝනස් පොයින්ට්ස් 15ක් හම්බ වෙනවා. මේකෙදි ඔයාට ස්පොන්සර් කරන කෙනා වයස අවුරුදු 18ක් හරි ඊට වැඩි හරි කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔස්ට්‍රේලියාවල රීජනල් ඒරියා එකක ජීවත් වෙන කෙනෙක්ට විතරයි ඔයාට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න හැකියාව තියෙන්නේ. එයා ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් එකක් තියෙන කෙනෙක් හරි එමත් නැත්නම් පර්මනන්ට් රෙසිඩන්ස් කෙනෙක් හරි එලිජිබල් නිව්සීලන්ඩ් සිටිසන් කෙනෙක් හරි වෙන්න ඕනේ. ඒ වගේම ස්පොන්සර් කරන්න පුළුවන් පුද්ගල කාණ්ඩ රජය විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඒක ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ පැහැදිලිව දක්වලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාගේ ඉමීඩියට් ෆැමිලි මෙම්බර් කෙනෙක්ට හරි කසින් කෙනෙක්ට හරි ඔයාට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. 491 වීසා එක ඇප්ලයි කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි ස්ටේට් නොමිනේෂන් එකක් මගින් ඇප්ලයි කරන එක. මේකෙදිත් ඔයාට බෝනස් පොයින්ට්ස් 15ක් හම්බ වෙනවා. ඔස්ට්‍රේලියාවල තියෙන ස්ටේට්ස් 8න් ක්වීන්ස්ලන්ඩ් හැරෙන්න ඉතුරු states හතේම මේ ක්‍රමේ ක්‍රියාත්මක වෙනවා. මෙම states වලට අදාළ නීති රීති සහ requirements ගොඩක් වෙනස්. ඒ වගේම ඒ states වලට අදාළ government website වෙන වෙනම තියෙනවා. ඒක නිසා ඔයා මේ ක්‍රමේ මගින් apply කරන්න හිතාගෙන ඉන්නවා නම් කරන්න ඕනේ මුලින්ම ඒ අදාළ state එකට, ඒ කියන්නේ ඔයා apply කරන්න හිතාගෙන ඉන්න state එකට අදාළ government website එකට ගිහිල්ලා ඒකේ මේ සම්බන්ධව තියෙන requirements ටික සහ නීති රීති ටික බලලා පැහැදිලි කරගන්න එක. ඇත්තටම මේ state nomination program එකේදී වඩාත්ම ඵලදායී වෙන්නේ ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එක බලනවටත් වැඩිය ඒ ස්ටේට්ස් වලට අදාළ ගවර්න්මන්ට් වෙබ්සයිට්ස් වෙන වෙනම ෆලෝ කරන එක. ඊළඟට අපි බලමු මේ වීසා එක ඇප්ලයි කරන එකේ වැදගත්ම පොයින්ට් එක වෙන පොයින්ට් ටෙස්ට් එකෙන් ලකුණු ගේන් කරගන්නේ කොහොමද කියලා. මේකෙන් ඔයාට ලකුණු ගේන් කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ලකුණු 65ක් විතරයි. ඒ 65 න් 15 ඔයාට දැනටමත් හම්බ වෙලා තියෙන්නේ. එහෙම වුණත් ඔයා පුළුවන් තරම් ලකුණු ගේන් කරගන්න තමයි උත්සාහ කරන්න ඕනේ. මේකේ තියෙන ක්‍රයිටීරියාස් ටික මම මෙතන පෙන්නලා තියෙනවා. පළවෙනි ක්‍රයිටීරියා එක තමයි ඒජ් එක. ඔයාගේ ඒජ් එකට ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එක විසින් නියමිත කරපු ලකුණු ප්‍රමාණයක් තියෙනවා. දෙවැනි එක තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල් එක. මේකෙදි IELTS තමයි ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ. IELTS නැතුව වෙනත් ඉංග්‍රීසි භාෂා විභාග උනත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඔයා ඒ එක්සෑම් එක කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් සයිට් එකට ගිහිල්ලා eligible ද කියන එක චෙක් කරගෙන තියෙන්න ඕන. තුන්වැනි එක තමයි skilled employment experience එක. මේ ගැන මම ඉදිරි ස්ලයිඩ් එකකින් ඔයාලට පැහැදිලි කරන්නම්. හතරවැනි එක educational qualifications. මේකෙදි ඔයාලගේ අධ්‍යාපන සුදුසුකම් වලට ලකුණු ලබා ගන්න පුළුවන්. ඊළඟ පොයින්ට් එක තමයි specialist educational qualifications. ඊළඟ පොයින්ට් එක Australian study requirements. මේක සම්බන්ධයෙන් ලොකු පැහැදිලි කිරීමක් Australian government site එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්. අනිත් පොයින්ට් එක තමයි professional year in Australia. මේකෙදි ඔයාගේ apply කරන job type එකට අදාළව ඔයා professional year එකක් Australia වල complete කරලා තියෙනවා නම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි credential community language. මේකෙදි අපි කවුරුත් දන්න නාට්‍ය exam එක ගැන තමයි මේ කිය
කියන්නේ. තවත් පොයින්ට් එකක් තමයි ස්ටඩින් රීජනල් ඕස්ට්‍රේලියා කියන්නේ. අන්තිම පොයින්ට් එක ඔයා පාර්ට්නර් කෙනෙක් එක්ක යනවා නම් ඔයාගේ පාර්ට්නර්ගේ ස්කිල්ස් වලට ඔයාට ලකුණු ලබා ගන්න පුළුවන්. ඇත්තටම මේ පොයින්ට්ස් ටේබල් එකේ අන්තිමටම එන්න ඕනේ ඔයාට අර හම්බෙන බෝනස් ලකුණු 15 ගැන. හැබැයි ඒක මම වීඩියෝ එකේ මුලින්ම කියපු නිසා මෙතන මම ඒක සඳහන් කරලා නැහැ. මේ තියෙන්නේ පොයින්ට් ටෙස්ට් එකේ මුල්ම ක්‍රයිටීරියා එක හෙවත් ඔයාගේ ඒජ් එකට හම්බෙන ලකුණු ගන්න. මම ඔයාට මුලින්ම කිව්වා වගේ මේකට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාගේ වයස අවුරුදු 45ට අඩුයි නම් විතරයි. ඉතින් මේ පොයින්ට්ස් ටේබල් එකේ විදිහට ඔයාගේ වයස අවුරුදු 18ත් 25ත් අතර නම් ඔයාට පොයින්ට්ස් 25ක් ගන්න පුළුවන්. ඔයාගේ වයස 25 33ත් අතර නම් ඔයාට පොයින්ට්ස් 30ක් ගන්න පුළුවන්. වයස 33 40ත් අතර නම් ඔයාට පොයින්ට්ස් 25ක් හම්බ වෙනවා. ඔයාගේ වයස 40ට වැඩි නමුත් 45ට අඩුයි නම් ඔයාට හම්බ වෙන පොයින්ට්ස් 15යි. මේකෙන් පැහැදිලි වෙන ලොකුම දේ තමයි ඒගොල්ලෝ ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ වයස 25 33ත් අතර. ඒ කියන්නේ යන් ඒජ් එකේ කට්ටිය ඒගොල්ලන්ට මේ වීසා එක හරහා එයාලගේ රටට ගෙන්න ගන්න පුළුවන් වෙයි කියන එක. ඊළඟ පොයින්ට් එක තමයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල්ස් කියන්නේ. මේකෙදි ඔයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල් එක එයාලා කොටස් තුනකට බෙදලා දක්වලා තියෙනවා. කම්පිටන්ට් ඉංග්‍රීසි කියන්නේ IELTS ඕවරෝල් ස්කෝ එක 6ක් පවත්වා ගැනීම. ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි කියලා ඒගොල්ලෝ හඳුන්වන්නේ IELTS ඕවරෝල් 7ක ස්කෝ එකක් ලබා ගැනීම. සුපීරියර් ඉංග්‍රීසි කියන්නේ IELTS ඕවරෝල් 8ක ස්කෝ එකක් ලබා ගන්න එක. මේකෙදි වීසා එකට ඇප්ලයි කරන්න නම් IELTS ස්කෝ එක එයා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ ටේබල් එකේ හැටියට ඔයා කම්පිටන්ට් ඉංග්‍රීසි ලබා ගත්තා කියලා ඔයාට මේකෙන් පොයින්ට් නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වුණත් මේ වීසා එක ඇප්ලයි කරන්න IELTS 6ක්වත් නැතුව ප්‍රොෆිෂන්ට් ඉංග්‍රීසි වලට ඔයාලට පොයින්ට්ස් 10ක් හම්බ වෙනවා. ඒ වගේම ටිකක් මහන්සි වෙලා සුපීරියර් ඉංග්‍රීසි ගත්තොත්, ඒ කියන්නේ IELTS ඕවරෝල් 8ක් ගත්තොත් ඔයාට මෙතනින් පොයින්ට්ස් 20ක්ම ලබා ගන්න පුළුවන්. ඊළඟ පොයින්ට් එක තමයි ස්කිල්ඩ් එම්ප්ලොයිමන්ට් එක්ස්පීරියන්ස් කියන එක. මේකෙදි විශේෂම කරුණ තමයි මෙම ස්කිල් එක්ස්පීරියන්ස් එක ඔයා ඇප්ලයි කරන ස්කිල් ටයිප් එකට අනිවාර්යයෙන්ම අදාළ වෙන්න ඕනේ. ඒ කියන්නේ කරපු ඕනම ජොබ් එකක එක්ස්පීරියන්ස් එක ඔයාට මේකට ඉන්ක්ලූඩ් කරන්න බෑ. මේ එක්ස්පීරියන්ස් එකේ ඕස්ට්‍රේලියාව වලදී ලබාගත් එක්ස්පීරියන්ස් සහ ඕස්ට්‍රේලියාව වලින් පිටදී ලබාගත් එක්ස්පීරියන්ස් විදිහට කාණ්ඩ දෙකක් තියෙනවා. මෙතන මම පෙන්නලා තියෙන්නේ ස්කිල් එම්ප්ලොයිමන්ට් එක්ස්පීරියන්ස් වල ඕවර්සීස් ස්කිල් එම්ප්ලොයිමන්ට්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිටතදී ලබාගත් ඒවා. මේකෙදි ඔයාට දකින්න පුළුවන් අවුරුදු 3ට වැඩි අඩු ඉඩම් ඔයාගේ ස්කිල් එක්ස්පීරියන්ස් එක ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. අවුරුදු 3ත් 5ත් අතර නම් ලකුණු 5ක් හම්බ වෙනවා. අවුරුදු 5ත් 8ත් අතර නම් ලකුණු 10ක් ලැබෙනවා. අවුරුදු 8ට වැඩි නම් ඔයාට ලකුණු 15ක් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඕස්ට්‍රේලියන් ස්කිල්ඩ් එම්ප්ලොයිමන්ට් වල ඕස්ට්‍රේලියාවල ලබාගත් එක්ස්පීරියන්ස් එක. මේකෙදි අවුරුද්දකට වැඩි අඩුයි නම් ඔයාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. හැබැයි අවුරුද්දත් අවුරුදු 3ත් අතර නම් මේකෙදි ඔයාට ලකුණු 5ක්ම හම්බ වෙනවා. අවුරුදු 3ත් 5ත් අතර නම් ලකුණු 10කුත්, අවුරුදු 5ත් 8ත් අතර නම් ලකුණු 15කුත්, අවුරුදු 8ට වැඩි නම් ලකුණු 20කුත් ඔයාට ලබා ගන්න පුළුවන්. මේකෙදි පැහැදිලි වෙන දේ තමයි ඔස්ට්‍රේලියාව ඇතුළතදී ලබාගත් එක්ස්පීරියන්ස් එක සඳහා සාපේක්ෂව වැඩි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා. ඊළඟ පොයින්ට් එක තමයි ඔයාගේ এডুকেෂනල් ක්වොලිෆිකේෂන්ස්. මෙතනදී PhD එකකට නම් ලකුණු 20කුත්, මාස්ටර්ස් එකක් හරි බැචලර් එකක් හරි තියෙනවා නම් ලකුණු 15කුත්, ඩිප්ලෝමා ලෙවල් එකක් තියෙනවා නම් ලකුණු 10කුත්, ඒ ඇරෙන්න සර්ටිෆයිඩ් ලෙවල් එකක්. ඒ කියන්නේ ස්කිල් ඩොකියුපේෂන් එකකට සර්ටිෆිකේට් එකක් වගේ තියෙනවා නම් ඔයාට ලකුණු 10කුත් හම්බ වෙනවා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕනේ ඔයාට ලකුණු හම්බ වෙන්නේ ඔයාගේ ඉහළම এডুকেෂනල් ක්වොලිෆිකේෂන් එකට විතරයි. ඒ කියන්නේ ඔයාට ඩිප්ලෝමා එකක් සහ බැචලර් ඔෆ් එකක් තිබුණොත් ඔයාට දෙකටම ලකුණු ගේන් කරන්න බෑ. එතකොට ලකුණු හම්බ වෙන්නේ බැචලර් ඔෆ් එකට විතරයි. ස්පෙෂලිස්ට් এডুকেෂන් ක්වොලිෆිකේෂන් කියන්නේ රිසර්ච් සම්බන්ධයෙන් මාස්ටර්ස් ඩිග්‍රී එකක් හරි ඩොක්ටරේට් ඩිග්‍රී එකක් හරි තියෙනවා නම් ඔයාට ගේන් කරගන්න පුළුවන් ලකුණු 10. ඇත්තටම මේක ලබා ගන්න ටිකක් අමාරුයි. මේ රිසර්ච් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් සයිට් එකේ ලොකු පැහැදිලි කිරීමක් තියෙනවා. ඔස්ට්‍රේලියන් ස්ටඩි රික්වයර්මන්ට්ස් වලට ඔයාට තවත් පොයින්ට් 5ක් ලබා ගන්න පුළුවන්. මේකෙදි ඔයා අවම වශයෙන් ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් හරි ඔස්ට්‍රේලියන් ස්ටඩි රික්වයර්මන්ට්ස් වලට අනුව ෆලෝ කරලා තියෙන්න ඕනේ. මේ සම්බන්ධයෙන් උත් විස්තර ඔයාට ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් සයිට් එකෙන් ලබා ගන්න පුළුවන්. ඔයා ඇප්ලයි කරද්දි නොමිනේෂන් එක ලබා ගන්න ප්‍රොෆෙෂන් එකට සම්බන්ධව ප්‍රොෆෙෂනල් ඉයර් එකක් ඔස්ට්‍රේලියාවල කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාට තවත් පොයින්ට්ස් 5ක් ගන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රොෆෙෂනල් ඉයර් එක ඔයා කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ ඇප්ලයි කරන්න ඔයාට ඉන්විටේෂන් එක ලැබෙන අවස්ථාව වෙනකොට. ඒ වගේම මේ සම්බන්ධයෙන් ගොඩක් විස්තර ගවර්න්මන්ට් සයිට් එකේ තියෙනවා. ක්‍රෙඩෙන්ෂල් කමියුනිටි ලැන්ග්වේජ් එක කියලා හඳුන්වන්නේ ඇත්තටම නාටි එක්සෑම් එකට. මේකෙදි සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි භාෂාව වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීම මගින් පොයින්ට්ස් ලබා ගැනීම. ඇත්තටම මේක වෙනම රෙජිස්ටර් වෙලා කරන්න ඕනේ එක්සෑම් එකක්. මේකෙදි ලංකාවෙන් ඇප්ලයි කරන අයට නම් ඉංග්‍රීසි භාෂාව සිංහලට පරිවර්තනය කරලා මේ ලකුණු ගාන ගන්න පුළුවන්. ඒ වගේම මේ නාටි එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න වෙනම වෙබ්සයිට් එකකුත් තියෙනවා. ස්ටඩින් රීජනල් ඕස්ට්‍රේලියා කියන එක ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ ස්ටුඩන්ට් වීසා වලින් ඔස්ට්‍රේලියාවල හිටපු කට්ටියට. ඒ කියන්නේ ඔයා ඔස්ට්‍රේලියන්
ස්ටඩි රික්වයර්මන්ට්ස් වලට අදාළව ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් හරි ට්‍රේඩ් ක්වොලිෆිකේෂන් එකක් හරි කම්ප්ලීට් කරලා තියෙනවා නම් ඔයාලට මේ පොයින්ට්ස් පහ ලබා ගන්න පුළුවන්. පාර්ට්නර් ස්කිල්ස් කියන්නේ ඔයත් එක්ක තවත් පාර්ට්නර් කෙනෙකුත් ඇප්ලයි කරනවා නම් එයාට තියෙන ස්කිල්ස් වලින් ඔයාට පොයින්ට්ස් කිහිපයක් ගේන් කරගන්න එක. මේකෙදි ඔයාගේ පාර්ට්නර්ට අවුරුදු 45ට වැඩිය අඩු වෙන්න ඕනේ. ඒ වගේම එයාට අනිවාර්යයෙන්ම කම්පිටන්ට් ඉංග්‍රීසි තියෙන්නත් ඕනේ. මේ සඳහා පොයින්ට්ස් 10ක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව එයාට ඔයා වගේම ස්කිල් එකක් තියෙනවා නම් ඒ කියන්නේ ස්කිල් ඩොමිනේෂන් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් සහ ස්කිල් ඩොමිනේෂන් එකක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් සහ එයාට ස්කිල් ඇසස්මන්ට් එකක් තියෙනවා නම් මේ සම්පූර්ණ ලකුණු 10ම ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේකෙදි තවත් රික්වයර්මන්ට්ස් කිහිපයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ වැඩි විස්තර තියෙනවා. අපි හිතමුකෝ ඔයාගේ පාර්ට්නර්ට තියෙන්නේ වයස අවුරුදු 45ට අඩු වීම සහ කම්පියුටර් ඉංග්‍රීසි තියෙන එක කියන සුදුසුකම් දෙක විතරයි කියලා. ඒ කියන්නේ එයාට ස්කිල් ඩොමිනේෂන් එකක් ගන්න හැකියාවක් නැත්නම් මේ සුදුසුකම් දෙක සඳහා පමණක් එයාට ලකුණු 5ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා පාර්ට්නර් කෙනෙක් නැතුව සිංගල් විදිහට ඕස්ට්‍රේලියාව වලට යනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ පාර්ට්නර් ඕස්ට්‍රේලියන් සිටිසන් කෙනෙක් හරි එහෙ PR එක තියෙන කෙනෙක් හරි නම් ඔයාට ලකුණු 10ක් ලබා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියන් සබ් ක්ලාස් 491 කියන්නේ ටිකක් සංකීර්ණ වීසා එකක්. ඒ වගේම මේකේ විස්තර සහ රික්වයර්මන්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයා මේ වීසා එක ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කරන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ වගේම මාරා රෙජිස්ටර්ඩ් ලෝයර් කෙනෙක් හරහා ඒ වගේම ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එක තනියම ෆලෝ කිරීම මගිනුත් මේ විස්තර සියල්ලම ආපහු ඩබල් චෙක් කරගන්න ඔයාට හැකියාව තියෙනවා. අපේ World Wide Visa Consultant Private Limited අපි හැමදාම ඔබට ගෙන එන්නේ ලාංකිකයන්ට පොදුවේට දිනුවක් වෙන දේවල් නැත්නම් සත්‍ය දේවල්. ඒ නිසා අප ලංකාව තුල ක්‍රියාත්මක වෙන ලංකාවේ ලියාපද කම්පැනියක් නිසා ලාංකිකයට කාර්යාලයකට පැමිණ හමු වෙන පුළුවන් ආයතනයක් නිසා අපිටත් එක්ක අපිත් ඔබත් එක්ක නිවැරදිව ගනුදෙනු කරන්න බොහෝ විට පෙළඹෙනවා. ඒ නිසා අපි සත්‍ය දේ ඔබට පවසනවා වගේම අපි ඒකේ වගකීමක් ගන්න බාර ගන්න කැමතියි. විද්‍යානුකූල කටයුතු අපි සියලු දේම අපේ මාරා රෙජිස්ටර් නීතිඥව මාර්ගයෙන් සිදු කරන බැවින් ඔබට කිසිදු විදිහක අපහසුතාවයක් ලක්වීමෙන් තොරව නීත්‍යානුකූල ඔබගේ වැඩ කටයුතු කර ගැනීම කියලා. මෙම අවස්ථාව ඔස්ට්‍රේලියන් PR එකක් ලබා ගැනීම සඳහා ඔබ හා ඔබගේ පවුලේ සමාජිකයන්ට මේකෙන් බෙනිෆිට් ලැබෙනවා. මේ ලබන බෙනිෆිට් එක මග හරින්න එපා. ඔබ අනිවාර්යෙන් ලබා ගන්න World Wide Visa ඔබ සමගයි. World Wide Visa කියන ආයතනය හැමදාමත් ලාංකිකයන් හට උපරිම දේ ලබා දෙන්න සූදානම්. අපි ලෝකේ තියෙන සත්‍ය සියලුම හා අවස්ථා ඔබට ලබා දෙන්න කැමති ඉදිරියේදී. ඒ නිසා අපගේ වීඩියෝ අපගේ YouTube නාලිකාවස් එක්ක හැමදාම රැඳී සිටින්න.